හැලෝ හැමෝටම ඔන්න ඉතින් අද තිශානේ YouTube channel එකට අපි යාළු හැමදෙනාම සාදරයෙන් පිළිගන්න ඕනින් කාලයකට පස්සේ මට ගේන්න හිතුණා හින්දි හොරර් movie එක සිංහල review එකක්. ඉතින් මම අද ඒක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේක 2013 අවුරුද්දේ release වෙච්ච horror movie එක. ඉතින් මේකේ නම තමයි horror story කියන්නේ. ඉතින් නමින්ම ඔයගලන්ට තේරෙනවා මේ කියන්නේ නිකන් බය වෙන්නම අද movie එකක් කියලා. ඉතින් අපි බලමු ඇත්තටම ඔයගලන් කොච්චර දුරකට මේ movie එකෙන් බය වෙයිද කියලා. ඒත් එක්කම video එකේ මුලින්දන් අගටම අපිත් එක්ක set වෙලා ඉන්න කියනවා. අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් පල්ලෙහාට රතුපාට subscribe button එක click කරලා හැමදෙනා bell icon එක all දාලා set වෙන්න. ඒත් එක්කම video like එකක් දාන්න අමතක කරන්න එපා. මේ film review එකෙන් පස්සේ මේ review කොහොමද නරකද කියලා අනිවාර්යයෙන්ම වලෙන් කමෙන්ට් කරන්න තමද කරන්න එපා. ඊළඟ වැඩි කතා නොකර යමු අපේ ෆිල්ම් රිවියු එකට. ඉතින් මේ ෆිල්ම් එකේ ස්ටාර්ට් උනේ ගමන් අපිට පෙන්වෙනවා මැදි වයසේ මිනිස්සෙක් හොටෙල් එකක රූෆ් ටොප් එකෙන් බිමට පැනලා මැරෙනවා. ඉතින් ඇත්තටම මේ බිමට පැනලා මැරෙන්නේ හොටෙල් එකේ අයිතිකාර මිනිසයා කියලා තමයි කියන්නේ. ඉතින් අන්න ඒ කොටසින් පස්සේ තමයි හරියට මේ ෆිල්ම් එකේ ස්ටාර්ට් වෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ ස්ටාර්ට් උනේ ගමන් අපිට ඊට පස්සේ පෙන්වන්නේ මේකින ප්‍රධාන චරිත ටික. ඒ වෙන කවුරුත් නෙමෙයි මෙන්න මේ ඉන්න සෙට් එක. ඒ කියන්නේ මේ කට්ටිය මැවිලා යාළුවෝ ටිකක්. ඉතින් මේගොල්ලන් ගොඩ කාලයකට පස්සේ තමයි මේ හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මේගොල්ලන් මේ හම්බුණු සතුටටත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාලා පොඩි ෆන් එකක් ගන්නවා. ඒත් එක්කම මේගොල්ලන් ওই ඉන්න රෙස්ටුරන්ට් එකේ දෙනවා ටීවී එක කන්නේ ටීවී එකේ න්ියුස් යන්න ගන්නවා. ඉතින් යන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ යන්නේ අර මේ ෆිල්ම් එක පටන් ගත්ත එකම පෙන්නුවනේ අර එක හොටෙල් එකක අයිතිකාර මිනිහෙක් ඒ හොටෙල් එකෙන් බිමට පැනලා මැරුණා. අන්න ඒ න්ියුස් එක තමයි මේ යන්නේ. ඒත් එක්ක මේ නිවුස් වල කියන විදිහට නම් මේ මිනිස්සයා සියදිවි නසාගෙන තියෙන්නේ එයාගේ හොටෙල් එක ගොඩම බංකොලොත් වෙච්ච හින්ද කියලා තමයි කියන්නේ. ඒත් එක්කම තව කාරණයක් කියනවා. ඒ හොටෙල් එකේ තිබිලා තියෙන නම්බර 3046 කියන නම්බරෙන් තියෙන රූම් එකක්. අන්නේ රූම් එකේ එයාගේ පවුල තව කීප දෙනෙකුත් මැරිලා ඉඳලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ නිවුස් එක මෙගොල්ලන්ට ඇහුණාට පස්සේ මෙගොල්ලන්ටත් ආසාවක් වෙනවා මේ හොටෙල් එකට ගිහිල්ලා ඒකේ තියෙන අර 3046 කියන රූම් එක පොඩ්ඩක් චෙක් පාරක් දාන්න. ඒ කියන්නේ මේක ඇත්තටම හොල්මන් ඉන්නවද නැද්ද කියලා බලන්න තමයි දැන් මෙගොල්ලන්ට ඕනේ. ඒත් එක්කම එතනදී මේ ගම යන්න කීප දෙනෙක් වැඩි කැමැත්තක් නම් දක්වන්නේ වුණාට ගොලන්වත් කැමති කරගෙන මේ කට්ටියම කාර් එකේ රෑ යනවා මේ හොටෙල් එකට. ඒත් මේගොල්ලන් ගියාට වැඩක් වෙන්නේ නැහැ. මොකද කිව්වොත් මේ හොටෙල් එක ඇත්තටම වහලා තියෙන. ඒ කියන්නේ මේකේ දොරවල් ඉඳන් ලොක් කරලා මේගොල්ලන් කතා කරන ඒත් කාටවත් ඇහෙන්නේ නැහැ. ඒත් එක්කම කවුරුත් ඉන්න පාටක්වත් ඒකනම් පේන්නේ නැහැ. ඉතින් මේගොල්ලන්ටම තේරෙනවා මේක ඇත්තටම බොරු වැඩක්. මෙතන දැන් ඉඳලා වැඩක් නැහැ. දැන් අපි හිටපු තැනටම ආය යමු කියලා මේගොල්ලන් මෙතනින් පිටත් වෙන්න හදනවා. මේ පිටත් වෙන්න හදද්දී මේ කට්ටියම වාහනේ නගිනකොට එක කොල්ලෙක් එතන පොඩ්ඩක් නැවතිනවා. ඒත් එක්කම එයා කියනවා මට පොඩි සද්දයක් ඇහෙනවා කියලා. එයා ආයි පාරකේ වීදුරුව ගාවට ගිහලා කන තියාගෙන ඉන්නවා. එතකොට මෙයාට ඇහෙනවා මේ හොටෙල් එක ඇතුලෙන් රේඩියෝ එකක සද්දයක්. ඊට පස්සේ මෙයා මේක එයාගේ යාළුවන්ට ඇවිල්ලා කියනවා. ඒත් එක්කම එයා කියනවා මේක ඇතුලේ වැඩ කරන රේඩියෝ එකක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක ඇතුලේ තව කවුරු හරි ජීවත් වෙනවා කියලා. ඒත් එක්කම මේතන දොරවල් ටික ලොක් කරලා තිබ්බට අනිවාර්යයෙන්ම මේකේ තව පිටිපස්සෙනොත් දොරවල් ඇති අපිට පුළුවන් ඒකක් හොයාගෙන ගිහිල්ලා මේක ඇතුලට යන්න කියලා. ඒත් එක්ක මේ කිව්ව විදිහට මේ කට්ටිය මේ හොටෙල් එකේ තියෙන පිටිපස්සේ දොරක් හොයාගන්න මේක ඇතුලට ය아가න්න පුළුවන් විදිය. කොහොම හරි මේගොල්ලන් මේ හොටෙල් එක ඇතුලට යන්න කලින් මෙතනින් එක කොල්ලෙට කෝල් එකක් එනවා. ඉතින් මෙයා කරන වැඩේ මේ කෝල් එකත් ආන්සර් කරලා මේ කට්ටිය මේක මේ හොටෙල් එක ඇතුලට යනවා. යනවත් එක්ක මෙයාගේ ෆෝන් එකේ සිග්නල් කට් වෙන්න ගන්නවා. ඉතින් සිග්නල් කට් වෙලා ඉවර වෙලා මේ කෝල් එකත් කට් වෙලා යනවා. එහෙනම් ඉතින් එතනින්ම අපිට තේරෙනවා මේ හොටෙල් එක ඇතුලට සිග්නල් නැහැ කියලා. ඒත් එක්ක මෙගොල්ලන් මේ හොටෙල් එක ඇතුලට ආවේ අර රේඩියෝ එක සද්දයක් ඇහිලානේ. ඉතින් කොහොම හරි මෙගොල්ලන් මේ හොටෙල් එක ඇතුලට ගියාට පස්සේ මෙගොල්ලන්ට ඒ රේඩියෝ එකත් හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් එක්ක මෙතන ඉන්න එක කොල්ලෙක් මේ ඔන් වෙලා තියෙන රේඩියෝ එක ඕෆ් කරලා දානවා. ඒත් එක්ක මෙයා ඒ රේඩියෝ එක අල්ලනකොට යාට තේරෙනවා ඒකේ ගොඩම්ම දූවිල්ල වැදිලා තියෙන. ඒත් එක්ක මෙගොල්ලන් ගණන් ගන්නෑ මෙහෙම මෙගොල්ලන් මේ හොටෙල් එක ඇතුලට යනවා. ඒත් මෙගොල්ලන් එක දෙයක් දැක්කේ නැහැ ඒ රේඩියෝ එකේ. ඒක අපිට විතරයි පෙන්වන්නේ. ඒ තමයි මේ රේඩියෝ එකේ බැටරි ගලවලා තමයි තියෙන්නේ. ඒත් එක්ක මේ ගලවපු බැටරි වලත් මකුළු දැල් බැඳිලා. ඒ කියන්නේ කොහොමදවත් මේක වැඩ කරන්න විදියක් නැහැ. ඇත්තටම මේක වැඩ කරේ කොහොමද එහෙනම්? ඉතින් කතාව ඉස්සරහට යද්දි ඔයගලන්ටම තේරෙයි මේකට හේතු මොනවද කියලා. ඒත් එක්ක මේ හැමෝම දැන් හොයන්නේ අර නම්බර 3046 කියන රූම් එක. ඉතින් මේගොල්ලන් මේක හොය හොය ඉද්දි මේගොල්ලන් එක්කම තව ගෑනු ළමෙක් ඉන්නව නීන කියලා. ඉතින් මෙයා දකින්න එක රූම් එකක් තියෙනවා. ඒකේ තනිකර ඔර්ලෝසු තමයි තියෙන්නේ. ඉතින් මෙයා එතනට ගිහිල්ලා බලනවා. ඉතින් එහෙන් බැලුවට පස්සේ තමයි මෙයා දකින්න එතන තියෙන හැම ඔර්ලෝසුවෙම එකම වෙලාවක් තමයි තියෙන්නේ. උනාට ඒ තියෙන හරි වෙලාව නම් නෙමෙයි. මොකද කිව්වොත් හරි වෙලාව ඇවිල්ලා ඒ වෙනකොට රෑ 12ක් පහු වෙලා තියෙන්නේ. ඒ උනාට එතන පෙන්නන්නේ 4ට 5ක් විදියට තමයි වෙලාව. කොහොම හරි මෙයා මේ ඔර්ලෝසු දිහා ටික වෙලාවක් බලන් ඉදි මෙයා එක ඔර්ලෝසුවකින් දකිනවා මෙයාගේ පිටිපස්සෙන් මෙයා වගේම තව එක්කෙනෙක් වෙන පැත්තකට ඇවිදගෙන යනවා. ඉතින් මෙයා හැරිලා බලනකොට මෙයා දකින එකපාරට ඡායාවක් එයා වගේ තව එක්කෙනෙක් ඇවිදන් යනවා. මෙයා ගොඩක් බය වෙනවා. ඒ පාර මෙයා කරන්නේ එයාගේ පස්සෙන් යන්න හදනවා. කොහොම හරි මෙයා මෙහෙම පස්සෙන් යද්දි මෙයාට එයාව හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒත් එක්ක මෙතෙන්ට එනවා ඒගොල්ලන්ගෙම තව යාළුවෙක් ඇච්ච නීල් කියන කොල්ලා. ඉතින් එයා ආවට පස්සේ මෙයා ගොඩක් ගැසිලා යනවා. ඒත් එක්කම
කෝමරි මෙයාට මේ විස්තර කිව්වට පස්සේ එයා කියනවා මේවා නිකන් බය වෙලා තියෙන හැම කිසිම දෙයක් නැහැ කියලා. මෙයාවත් එක්කගෙන ආයිපාරම් මේ කට්ටියම එකතු වෙනවා. ඊට පස්සේ මේගොල්ලන් ආයිපාරක් අර රූම් එක හොය හොය මේ හොටෙල් එකේ එහෙට මෙහෙට කැරක් කැරක ඉද්දී මෙතන ඉන්න එක කොල්ලෙක්ගේ කකුලට බියර් ටින් එකක් වදිනවා. ඉතින් මෙයා කරන්නේ බියර් ටින් එක අරගෙන එතන තියෙන කාමරයක්. ඒ කාමරේ ඇතුළට රෝල් කරලා දානවා. ඒත් එක්කම මේක දාලිවල මේගොල්ලන් එතනින් යනවා. ගියාට පස්සේ මේ බියර් ටින් එක ආයිපාරක් මේ කාමරෙන් එළියට එනවා. ඉතින් මේ සද්දි මේ කට්ටියට ඇහෙනවා. ඊට පස්සේ මේගොල්ලන් කරන වැඩේ ආයි ඇවිල්ලා බලද්දි මේගොල්ලන් දකින්නවා අර කාමරේ ඇතුළට දාපු බියර් ටින් එක දැන් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේගොල්ලන් එතනට ගිහිල්ලා බලන පොඩක් පුදුම වෙලා වගේ. ඒත් එක්කම එතන ඉන්න තව කොල්ලෙක් කියනවා මේ බියර් ටින් එක ඉස්සෙල්ලා ඇතුළට දාපු කොල්ලට ආයිපාරක් මේකේ කාමරේ ඇතුළට දාන්න කියලා. ඊට පස්සේ මෙයා ඒක ආයිපාරක් කාමරේ ඇතුළට දානවා. දාලා ටික වෙලාවක් ගියාට පස්සේ ආයිපාරක් ඒ විදියට මේ බියර් ටින් එක ඒගොල්ලන් ගාවට මෙනවා. ඉතින් ඒ පාරණ මේ කට්ටිය ටිකක් බය වෙනවා. ඒත් එක්කම එතන ඉන්න එක කොල්ලෙක් කියනවා බය වෙන්න දෙයක් නැහැ මේක සමහර විට ඔතන ඇතුළෙම තියෙන බිත්තියක වැදිලා ආයිපාරක් එළියට එනවාද කියලා. ඒත් එක්කම අනිත් කොල්ලා කියනවා එහෙම වෙන්න විදියක් නැහැ මේක බිත්තිය හරි කොහේ හරි වැදුණා නම් ඒකේ සද්දයක් ඇහෙන්න ඕනේ. උනාට කිසිම සද්දයක් ඇහුන්නේ නැහැ. ඒක කෙලින්ම ආයිපාරක් අපේ පැත්තටම ආවා. ඉතින් මේ කාමරය ඇතුළේ මොකක්ම හරි තියෙන කවුරු හරි එක්ක මේ කාමරය ඇතුළේ ඉන්නවා කියලා මේගොල්ලන් කියනවා. ඒත් එක්කම එතන ඉන්න එක කොල්ලෙක් කියනවා හරි අපි මෙහෙම දෙයක් කරමු මම මේ කාමරය ඇතුළට යනවා. ඒ කියන්නේ මම යන්නේ සින්දුවක් කියාගෙන. ඉතින් මට සින්දු කියන එක නැවතුත් ඔගලම් මාව හොයාගෙන ඇතුළට එන්න කියලා. ඒත් එක්කම එතන ඉන්න කෙල්ල කට්ටිය කියනවා ඒක කරන්න එපා ඒක අවදානම් වැඩක් කියලා. එවුනට යහන්නේ යකින් හරි අවුලන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ විදියට සින්දුවක් කියාගෙන යනවා. ඉතින් සින්දුව කියන එක නැවතුනොත් ඔගලම් ඇවිල්ලා මාව හොයන්න කියලා. ඉතින් ඒ කිව්ව විදිහට මේ කොල්ලා සින්දුවකුත් කියාගෙන මේ කාමරය ඇතුළට යනවා. ඉතින් මේ කාමරය ඇතුළට ගියාට පස්සේ මෙලෝඩියක් පේන්නේ. ඒ කියන්නේ කට්ටම කළුවරයි මේ කාමරය ඇතුළේ. ඉතින් අනිත් අය දැන් බලාගෙන ඉන්නවා මොනවද වෙන්නේ කියලා. ඒත් එක්කම මෙයාගේ සින්දුව ටිකකින් නැවතිලා යනවා. ඒත් එක්කම දැන් මේගොල්ලන් ගොඩක් බය වෙලා මේ කට්ටියෙන් මෙයාගේ නම කියලා කතා කරනවාට අවුලක් නැහැ නේද කියලා. ඒත් ඇතුළෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. යාගේ කටහඬක්වත් ඇහෙන්නේ නැහැ. ඒත් එක්කම මේ කට්ටියට තේරෙනවා මෙයාට මොකක් හරි අවුලක් තමයි කියලා. මේ කට්ටියම එකතු වෙලා මේ කාමරය ඇතුළට යනවා මෙයාව හොයන්න. ඉතින් ගියාට පස්සේ එකපාරට අර කාමරය ඇතුළට ගිය කොල්ලා මේ කට්ටියම බය කරනවා. ඒ කියන්නේ මෙයා පොඩි ජෝක් එකක් තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාම ගිහිල්ලා පොඩ්ඩක් හැංගිලා ඉඳලා මේගොල්ලන්ව බය කරන්න තමයි හදලා තියෙන්නේ. ඒත් එක්ක මේ කොල්ලගෙන මම මාර ප්ලේස් එකක් හොයාගත්තා එන්න ගොලන්ටත් මම ඒක තැන පෙන්නන්න කියලා මෙයා මේ කට්ටියම එක කාමරයකට අරගෙන යනවා. ඉතින් ඒ කාමරේ නිකන් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන තැනක් වගේ තමයි පේන්නේ. ඇත්තම කිව්වොත් මේ හොටෙල් එක හදන්න කලින් මෙතන තිබිලා තියෙන මානසික රෝහලක් තමයි. ඉතින් මේක මෙතන ඉන්න එක කොල්ලෙකුත් දන්නවා. ඉතින් එයා එතනද කියනවා ඉතින් මම මේක දැනගෙන හිටියා. ඉතින් දැන් නම් මම ඒක හරියටම තහවුරු කරගත්තා කියලා. ඒත් එක්කම ටික වෙලාවකට පස්සේ මේගොල්ලන් මේ කාමරෙන් එළියට එනවා. ආවට පස්සේ මේගොල්ලන්ට තව කාමරයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කාමරේ තියෙනවා ටීවියක්. ඒක ඔන් වෙලා තමයි තියෙන්නේ ඒ වෙලාවේ. ඒ වුණාට කිසි දෙයක් පේන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මේගොල්ලන් ගිහලා පොඩ්ඩක් එතනට වෙලා ආයිද්දි එතන ඉන්න කොල්ලෝ දෙන්නෙක්ට ඇහෙනවා මේ ටීවී එකේ මොකොත් පේන්න තිබෙන්නේ නැති වුණාට ඒක ඇතුළෙන් නිකන් කවුරු හරි නිකන් කතා කරනවා වගේ සද්දයක්. ඒත් එක්ක මේ දෙන්න කරන්නේ මේ ටීවී එක ගාවට ගිහලා කන තියාගෙන ඉඳලා බලනවා මොකද්ද මේ ඇහෙන සද්ද කියලා. ඒත් එක්ක මේගොල්ලන්ට ඇහෙනවා සාදරයෙන් පිළිගන්නවා කියන හඬක් ඇහෙනවා. ඒ හඬ ඇවිල්ලා නිකන් ගෑනුවෙක් කෙනෙක්ගේ නිකන් අමුතු අద్భుත කටහඬක් තමයි මේගොල්ලන්ට ඇහෙන්නේ. ඉතින් මේ දෙන්නට තමයි ඒක ඇහෙන්නේ. මේගොල්ලන් අනිත් අයට වැඩිය කියන්න යන්නෙත් නැහැ. මේගොල්ලොනුත් පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. ඒත් එක්කම කොහමරි මේගොල්ලන් මේක වැඩිය ගණන් ගන්න නැතුව යනවා. ඒත් එක්කම මේගොල්ලන්ට අවසානයට හොයාගන්න පුළුවන් වෙනවා අර මේගොල්ලන් හොය හොය හිටපු නොම්මර 3046 කියන කාමරේ. ඒත් එක්ක මෙතෙන්ට ගිය ගම මේ සෑම් කියන කොල්ලා කියනවා අපෝ මේ මොකද්ද මේ කාමරේ මේකේ තියෙන අනිත් කාමර වගේමනේ මේකේ මොකද්ද තියෙන වෙනස ඔන්න ඔය වගේ දේවල් කියනවා. ඒත් එක්ක මෙතන ඉන්න අනිත් කොල්ලා කියනවා ඉතින් මේකේ තියෙන එකම වෙනස තමයි මේ කාමරේ ගොඩ දෙනෙක් මැරලා තියෙනවා කියලා. ඒත් එක්ක මේ සෑම් කියන කොල්ලා පොඩි නිකන් ආතල් කතාවක් කියනවා. එයා කියනවා නිකන් මේ කොහමද මේ කාමරේට දැන් කෙල්ලෙක් ඇවිල්ලා දැන් මෙතන ඉන්නානවා ඔන්න ඔය වගේ නිකන් අමුතු කතාවක් කියනවා. ඒත් එක්ක මෙයා ඒ කතාව අතරතුරදී එක කොටසක කියනවා ඔන්න මේ ගෑනු ළමයා දැන් මේ වොෂ්රූම් එකට ගිහිල්ලා ටැප් එකක් ඇරලා දැන් නාන්න තමයි හදන්නේ කියලා. ඉතින් මේ කොටස කිව්වේ ගමම්ම එතන තියෙන වොෂ්රූම් එකේ තියෙන ටැප් එක ඔන් වෙලා වතුර බිමට වැටෙන සද්ද මේගොල්ලන්ට ඇහෙනවා. ඉතින් මේකට මේ කට්ටියම ගොඩක් පුදුම් වෙනවා වගේම බයත් වෙනවා. ඒත් එක්ක මේ කොල්ල කියන මේක මාර හම්බයන්නේ මං කිව්ව විතරයි මේ ටැප් එකක් ඇරෙනවනේ කියලා. ඒත් එක්කම දැන් මේගොල්ලන් දකිනවා මේ වොෂ්රූම් එක ඇරලා තමයි තියෙන්නේ. ඒත් එක්ක මේ සෑම්ට ඕන වෙනවා මේ වොෂ්රූම් එක ඇතුළට ගිහිල්ලා කවුරු හරි මේක ඇතුළේ ඉන්නවද කියලා බලන්න. ඒ උනාට අනිත් අය නම් කියන්නේ ඒක ඇතුළට යන්න එපා කියලා. ඒත් මේ සෑම් කියන දේ අහන්නේ නැහැ. මෙයා ඒක ඇතුළට යනවා. ගිහිල්ලි වෙල එතන ඒ කර්ටන් එක ඇරලා බලනවා මෙතන කවුරු හරි ඉන්නවද කියලා. ඉතින් මෙයා මේ කර්ටන් එක අරනවත් එක්කම ඒ වොෂ්රූම් එකේ දොර ලොක් වෙනවා. ඒත් එක්කම මෙයා කෑ ගන්න සද්ද තමයි ඇහෙන්නේ. අනිත් කට්ටියට ඇතුළට එන්න හම්බ වෙන්නෙත් නැහැ. අනිත් අය ඔක්කොම මේ දොර ගලවගෙන ඇතුළට එන්න හදනවා. ඒ දොර ලොක් වෙලා තියෙන ටිකකින් මේ දොර ඇරෙනවා. එතකොට තමයි මේගොල්ලන් දකින්නේ සෑම්ව මරලා එතන තියෙන බාත් ටබ් එකට දාලා තියෙන. ඉතින් මේක දැක්කම මේගොල්ලන් කට්ටියම ගොඩක්ම බය වෙනවා.
ඉතින් මේ බය වෙච්ච පින්මඩ මේ කට්ටියම ගොඩක්ම බය වෙලා මේ හොටෙල් එකෙන් එළියට යන්න තමයි දැන් හදන්නේ. ඉතින් මේ කට්ටියම දුවගෙන යනවා මේ හොටෙල් එකෙන් එළියට යන්න. ඒ වුණාට මේගොල්ලන් කීප සැරයක්ම මේ දුවලා තියෙන්නේ බැලින්නම් එකම තැන තමයි. ඒ කියන්නේ මේගොල්ලන්ව නිකන් අතරමං කරන සීන් එකක් වගේ තමයි තියෙන්නේ. ඒත් එක්කම මේගොල්ලන් කොච්චර දිව්වත් වැටෙන්නේ එකම තැනකට. ඒ වැටෙන්නේ අර මේගොල්ලන් අර මුලින්ම ආපු ගමන් අර ලොක් කරලා තිබ්බනේ වීදුරු දාලා දොරවල් වගේ අකන්න එතනට වැටෙන්නේ. ඉතින් දැන් මේකෙන් දැන් යන්නත් ඕනේ, ඒත් යන්න විදිහකුත් නැහැ. ඒත් එක්ක මෙතන ඉන්න එක කොල්ලෙට කේන්ති ගිල්ල යා කරන වැඩේ එතන තියෙන ලී පුටුවක් අරන් ඒ වීදුරුවට ගහලා වීදුරුව කඩන්න හදන. ඒ වුණාට පුටුව තමයි කැඩෙන්නේ, වීදුරුව ඇත්තටම කැඩෙන්නේ නැහැ. ඒත් එක්ක මෙගොල්ලන්ටම තේරෙනවා දැන් මෙගොල්ලන්ව මෙතන හිර වෙලා තියෙන්නේ කියලා. ඒත් එක්ක මෙගොල්ලන් එක එක්කෙනාට දැන් දොස් කියාගන්න තමයි හදන්නේ. ඒ කියන්නේ මෙගොල්ලන් එක එක්කෙනාට කියා ගන්නවා මොකද්ද අපි මේ කරේ, අපි මේ එන්න ඕන නැති ගමනක් තමයි යාවේ. ඉතින් දැන් බලන්න මේ ආපු ගමන නිසා අපේ කයාලුවෙකුත් මැරුණා. ඉතින් අපිටත් වෙන්නේ ওই ටිකම තමයි මෙතන මේ විදිහට හිර වෙලා ඉන්න ගියොත් කියලා. ඒත් එක්ක මෙතන ඉන්නෝ නීල් කියලා කොල්ලෙක්. එයා කියනවා හරි දැන් වෙච්ච දේවල් වෙලා ඉවර, අපි කොහොම හරි දැන් ඉන්න කට්ටිය මෙතනින් එළියට යන ක්‍රමයක් තමයි බලන්න ඕනේ. ඉතින් කට්ටියම හිතන්න කියනවා මෙතනින් එළියට යා ගන්න පුළුවන් ක්‍රමයක්. ඒත් එක්ක මේ නීල් කියන කොල්ලා කියනවා අපි කෝල් කරලා බලමු කාට හරි කායෙන් හරි උදව් ගන්න පුළුවන්ද කියලා. ඒත් එක්ක මේගොල්ලන් කෝල් ගන්න උත්සාහ කරන ඒ වුණාට කෝල් ගන්න බෑ. මොකද කිව්වොත් මේක ඇතුළට සිග්නල් නැහැ. ඉතින් මෙයාට මතක් වෙනවා ඒත් එක්කම මේක ඇතුළට එන්න කලින් අපි කාට හරි කෝල් එකක් ආව කියලා. ඒත් එක්ක මෙයා කියනවා මේක ඇතුළට සිග්නල් නැති වුණාට අනිවාර්යයෙන්ම මේකෙන් එළිය නම් සිග්නල් තියෙනවා කියලා. ඒත් එක්කම තව කොල්ලෙක් කියනවා අපිට මේ හොටෙල් එකේ රූෆ් ටොප් එක හොයාගන්න පුළුවන් වුණොත් එතෙන්ට ගිහිල්ලා සිග්නල් ටිකක් හොයාගෙන කාට හරි කෝල් එකක් දීලා උදව් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් මේගොල්ලන් කරන්නේ මෙතන ඉන්නෝ නීල් කියලා කොල්ලෙක් එයාට කියන අනිත් කොල්ලෝ දෙන්න ඔයා මේ ගෑන් ළමයි ටිකවත් බලාගෙන මෙතනට වෙලා ඉන්න, අපි දෙන්න යන්නම් මේ රූෆ් ටොප් එක හොයාගෙන කියන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි කෑ ගහන්නම් කියලා මේගොල්ලන් කියනවා. ඉතින් මේ දෙන්න තනියෙන් යනවා මේගොල්ලන් මේ හොටෙල් එකේ රූෆ් ටොප් එක හොයාගෙන. ඒත් එක්කම අර නීල් කියන කොල්ලා අනිත් ගෑන් ළමයිවත් බලාගෙන එතන පල්ලෙහාට වෙලා තමයි ඉන්නේ. කොහොම හරි ඉතින් මේ දෙන්න තනියෙන් දැන් යනවා මේ රූෆ් ටොප් එක හොයාගෙන. ඉතින් මේගොල්ලන් මේ යන්නේ කොරිඩෝ එකකින්. මේ කොරිඩෝ එකකින් යද්දි මේගොල්ලන්ට එක මිසී කෙනෙක් වගේ හම්බ වෙනවා. නිකන් එයාත් භූතාත්මයක් තමයි. එයාගෙන ඔයගොල්ලන් මොනවද මේ කරන්නේ, ඔයගොල්ලන්ගේ වාට්ටු වලට යන්න ඕනෝ කියලා නිකන් අමුතු වතාගෙන. ඉතින් මේගොල්ලන් දැන් ෆුල් හොල්මන් වෙලා ඉන්නේ. ඒත් එක්කම එක එක නිකන් රෝද පුටු එහෙට මෙහෙට යනවත් මේගොල්ලන් දකින්න. ඊට පස්සේ මේගොල්ලන් එක කාමරයක් දකින්න නිකන් එළියක් එක්ක වගේ තියෙන. අන්න එතනට මේ දෙන්නම යනවා. ඒත් එක්කම මෙතන ඉන්නවා මන්ගේෂ් කියලා කොල්ලේ. එයා මේ කාමරේ ඇතුළට යනවා. ඒ කියන්නේ රෝද පුටුව ගාවට යනවා. ගියාට පස්සේ එකපාරට එතනින් අර ආත්මයක් වගේ ඇවිල්ලා මෙයාව තල්ලු කරලා දානවා. තල්ලු කරලා දාපු ගමන් මෙයාව එතන තියෙන බිත්තිය මෙයාගේ ඔළුව වැදිලා මෙයාව එතන මැරනවා. ඒත් එක්ක මෙයාත් එක්ක ඉන්න අනිත්‍ය ආලෝ ගොඩක්ම බය වෙනවා මේකට. ඒත් එක්ක මේ ඉන්න කොල්ල කරන වැඩි මෙතනින් පැනලා දැන් දුවනවා. දුවනකොට එයාටත් එක එක බාධා එනවා. ඒ කියන්නේ රෝද පුටු එම්මෙන් හරස් වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් වෙනවා බය හිතෙන. ඉතින් මෙයාත් කොමාරි හොඳටම බය වෙලා ඉන්නේ. මෙයා කොමාරි එක තැනක් හොයාගන්න එතනට ගිහිල්ලා මෙයා හැංගිලා ඉන්නවා. ඒත් එක්කම අර තව සෙට් එකක් හිටියන්නේ පල්ලෙහාට වෙලා අර කොල්ලෙකුයි කෙල්ලෝ සෙට් එක. අන්න ඒගොල්ලන්ට තේරෙනවා මොකක් හරි අවුලක් තමයි. මොකද නැත්තම් මෙච්චර වෙලා යන්නේ නැහැ මේගොල්ලන් එන්නේ කියලා. කොමාරි මේ කට්ටේ මේ කොල්ලෝ දෙන්නව හොයාගෙන යද්දි මේගොල්ලන්ට හම්බ වෙනවා අර මැරිච්ච කොල්ලගේ බොඩි එක. ඉතින් මේක දැක්කට පස්සේ මේගොල්ලන් ආයි පහරක් ගොඩක්ම බය වෙනවා. ඒත් එක්කම කට්ටියම කෑ ගහන්න ගන්නවා. ඉතින් මේගොල්ලන් හිතන්නේ අනිත් එක්කෙනාත් මැරලා ඇති කියලා. ඒ වුණා ටිකකින් අනිත් එක්කෙනාම මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ඊට පස්සේ මේගොල්ලන් කරන වැඩේ රූෆ් ටෙරන්ස් එකට යන තැන හොයනවා. ඊට පස්සේ කොමාරි ටික වෙලාවකින් මේගොල්ලන්ට හම්බ වෙනවා රූෆ් ටෙරන්ස් එකට යන තැන. එතනට ගියාට පස්සේ මේගොල්ලන් දකින එක මේසයක් තියෙනවා. මේ මේසෙ උඩ නිකන් ගල් කෑල්ලක් වගේ කැරක් කැරකි දින. ඉතින් මේගොල්ලන් පොඩ්ඩක් එතනට ලං වෙලා බලද්දි ඒ ගල් කෑල්ල කැරකිල කැරකිලා ඒක එකපාරට නවතිනවා. නැවතුන එකම එතනින් අර යක්ෂණින් ඇවිල්ලා මේ කට්ටියම බය ගන්න. ඉතින් මේ බය වුණේ පාට මේ කට්ටිය එකපාරට දුවනවා ආයි පාර පල්ලෙහාට. දුවන වෙලාවේ මෙතන ඉන්න සෝනියා කියන කෙල්ලෙක් එයාව බිමට වැටෙනවා. ඒත් එක්කම එයා කෑ ගහලා අනිත් අයගෙන් උදව් ඉල්ලනවා මාව නැගිටවන්න. මට නැගිටින්න බෑ, මට හුස්ම ගන්න බෑ කියලා. ඒත් එක්කම අනිත් කට්ටියම ගිහිල්ලා එයාට උදව් කරන. එයාට නැගිටින්න ඒත් නැගිටවන්න බෑ මෙයාව. ඒත් එක්කම අර නීල් කියලා කොල්ලෙක් හිටියගොල්ලන් මතක ඇති. යන්නේ යගව ටෝච් එකක් තියෙනවා. එයා ටෝච් එක හෙට මෙහෙට ගහයිද්දි එයා එතන තියෙන කණ්ණාඩියකින් දකිනවා ඒ බිමට වැටලා තියෙන කෙල්ලගේ ඇඟ උඩ අර මේ යක්ෂණී නැගගෙන ඉන්නවා මෙයා දකිනවා. ඒත් එක්කම අනිත් අයත් ඒත් එක්කම මේ සීන් එක දකිනවා. දැක්ක ගමන් මේ කට්ටියම ගොඩක් බය වෙනවා. ඒත් එක්කම අර කෙල්ලව ඇදගෙන යනවා ඒ යකා වෙන මොකද්ද මන්ද කාමරයක් පැත්තට. ඒත් එක්කම මෙගොල්ලන්ටත් දැන් කර කියාගන්න දෙයක් නැහැ. මෙගොල්ලොනුත් දුවනවා ආයිපාරක් බේරෙන්න. ඔහොම දුවද්දි එක තැනක මෙගොල්ලන් නවතිනවා මහන්සි වැඩිකමට. අනේ නැවතුනාට පස්සේ එතන එකපාරට ලයිට් එකක් පත්තු වෙන්න ගන්නවා. ඊට පස්සේ මෙතන ඉන්න නීල් කියන කොල්ලා කියනවා මේකට ගොඩ කාලෙකින් දැන් මේක වහලනේ දෙන හොටෙල් එක ඒ වුණාට මේකේ තාම සමහර ලයිට් වැඩ කරනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මේක ඇතුළට කරන්ට් එකේන මාර්ගයක් තියෙනවා. ඉතින් ඒ කරන්ට් එකේන මාර්ගෙන් අපිට පුළුවන් මෙතනින් එළියට යන තැනක් හොයාගන්න කියලා. ඒත් එක්ක මේ නීල් කියන කොල්ලා කියනවා මේ වයර් එක පස්සේ ගියොත් මට පුළුවන් වෙයි මේකෙන් එළියට යන තැනක් හොයාගන්න. ඉතින් මං ගිහිල්ලා ඒක කරන්නම්. ඔයගලන්ට මම ප්‍රශ්නයක් වුණොත් විතරක් කතා කරන්නම්. ඔය කට්ටිය එක තැනකට වෙලා ඉන්න
කියලා මෙයා තනියෙන් යනවා පල්ලෙහාට. කොහොම හරි මෙයා ওই විදිහට තනියෙන් ගියාට පස්සේ මෙයාව අන්තිමේට වැටෙන්නේ මේ හෝටල් එකේ තියෙන කාර් බේස්මන්ට් එකට. ඒත් එක්ක මෙයා එතන දකින්න එක ජීප් එකක් තියෙනවා. ඒත් එක්ක මෙයා තව පොඩ්ඩක් වටපිට බලද්දි මෙයා දකින්න යතුරු වගේකුත් තියෙනවා. ඉතින් මෙයා මේ යතුරුත් ගත්තට පස්සේ මෙයාට මේ ජීප් එකේ යතුරු හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් එක්ක මෙයා මේ යතුරුත් අරගෙන ඉක්මනට අනිත් අයවත් කතා කරගෙන එනවා. පල්ලෙහා වාහනයක් තියෙනවා, අපිට පුළුවන් ඒ වාහනෙන් ඉක්මනටම මෙහෙන් කොහෙට හරි පැනලා යන්න කියලා. ඊට පස්සේ මේ කොල්ල අනිත් කට්ටියවත් මේ ජීප් එකේ දාගෙන මෙයා මේක පැදගෙන යනවා. ඒ වුණාට මේගොල්ලන්ට මේක වැඩි දුරක් නම් පැදන් යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද කිව්වොත් ලොකු මීදුමක් වගේ එනවා. කියන්නේ ලොකු දුමක් වගේ එනවා. ඒකට අස්සෙන් වාහනේ යද්දි මේගොල්ලන්ට යන්නේ කොයිද කියලාවත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒත් එක්කම වාහනේත් කොයිද ගිහිල්ලා වැදිලා වාහනේ නවතිනවා. ඊට පස්සේ මේ කට්ටිය මේ වාහනේ බැහැලා ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනවා. ඊට පස්සේ තමයි මේගොල්ලන්ට තේරෙන්නේ මේගොල්ලන් මේ ආයි පාරක් කැරකිලා ඇවිල්ලා තියෙන එකම තැන්ට කියලා. ඉතින් මේගොල්ලන්ට දැන් නිකන් පිස්සු වගේ. මොකද මේක මාරම විකාරයක් වෙලා තියෙන්නේ දැන්. ඒත් එක්ක මේගොල්ලන් තව දැනකට සෙට් වෙලා මේගොල්ලන් කට්ටියම දැන් කල්පනා කරලා බලනවා මේ කොහොමද අපි මේකෙන් බේරිලා යන්නේ කියලා. ඒත් එක්ක මේගොල්ලන් කට්ටියරම තේරුම් යනවා මේ හොල්මන ඇටෑක් කරන්නේ තනියෙන් ඉන්නකොට කියලා. ඒ කියන්නේ බෙදිලා ගියන්න ගියාම තමයි මෙයා ඇටෑක් කරන්නේ. කට්ටිය එකට ඉන්නකොට යට ඇටෑක් කරන්න බෑ කියලා මේගොල්ලන් තේරුම් ගන්නවා. ඉතින් ඒක නිසා මේගොල්ලන් කරන්නේ එක කාමරයකට ගිහිල්ලා ඒ කාමරේ ලොක් කරගෙන මේ කට්ටිය මේක ඇතුළට වෙලා ඉන්නවා. කවුරු කතා කරත් මොන දේ වුණත් මේ කාමරෙන් නම් එළියට යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ උදේ වෙනකම්ම කොහොම හරි අපි ඉන්නවා කියලා. ඉතින් කොහොම හරි ওই විදිහට මේගොල්ලන් කාමරේට වෙලා ටික වෙලාවක් ඉඳි මේගොල්ලන්ට ඇහෙනවා අර මේගොල්ලන්ගේ යාළුවෙක් හිටියා සෝනියා කියලා. අර එයාව තමයි අර හොල්මන ඇදගෙන ගියේ. අන්න එයා උදව් ඉල්ලන හඬක් මේගොල්ලන්ට ඇහෙනවා. ඒත් එක්ක මෙතන ඉන්න අර කොල්ල දෙන්න කියනවා මේ ඉන්නේ නම් සෝනියා නෙමෙයි, මේ ඇවිල්ලා අර හොල්මන. මේ හොල්මන අපිව එළියට ගන්න කරන වැඩක් තමයි යෝක. ඉතින් කවුරුත් රැවටෙන්න යන්න එපා, අපි මේ කාමරේ ඇතුළටම වෙලා ඉමු කියලා මේ කොල්ල දෙන්න දැන් කියනවා. ඒත් එක්ක මෙතන ඉන්න අනිත් කෙල්ලෝ දෙන්න කියනවා ඇත්තටම මේ ඉන්නේ සෝනියා වුණොත් එයාට ලොකු අසාධාරණයක් තමයි අපි මේ කරන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලම ගිහිල්ලා බලමු මේ ඉන්නේ සෝනියාද නැත්නම් අර හොල්මනද කියලා. කොහොම හරි ඊට පස්සේ මේ කට්ටිය මේ දොර අරගෙන ටෝච් උත් ගහගෙන ගිහිල්ලා බලනවා මේ ඉන්නේ සෝනියාද කියලා. කොහොම හරි මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙනවා මේ ඉන්නේ සෝනියා. ඉතින් එයාට ගොඩක් තුවාල වෙලා තමයි ඉන්නේ. ඒත් එක්ක මෙයා කියනවා මේ හොල්මන ගැන ඔක්කොම විස්තර. එයා කියනවා මේ හොල්මන ඇවිල්ලා මානසික රෝගියෙක් කියලා. ඒත් එක්කම මෙයා මේ ඉස්පිරිතාලේ ඉන්න කීප දෙනෙක්ව මරලා තියෙනවා. ඒත් එක්ක මෙයා ගාවට එතන ඉන්න ඩොක්ටර්ස්ලවත් යන්න බයයි කියලා තමයි කියන්නේ. ඒ තරමට මෙයා දරුණු එක්කෙනෙක්. ඒත් එක්ක මේ හොස්පිටල් එකේ වෙච්ච ෂෝට් එකකින් මෙතන හිටපු රෝගීන් 18 දෙනෙක් මැරලා දෙනවා. ඒ අතර මෙයාත් ඉඳලා තියෙනවා. ඊට පස්සේ කොහොමද මේ හොස්පිටල් එක වහලා දාලා තිබිලා තියෙනවා ගොඩ කාලයක්. ඊට පස්සේ තව මිනිස්සෙක් ඇවිල්ලා මේක සල්ලි දීලා අරගෙන මෙතන හෝටල් එකක් ගහලා. ඉතින් එයා තමයි අර මුල් සීන් එකේදී අර සියදිවි නසා ගන්නවා පෙන්නුවේ. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මේ සෝනියා කියන කෙල්ල මේ කට්ටියම එකතු කරගෙන මේගොල්ලන් කලින් හිටපු දැනකට යනවා. ගිහිල්ලි වෙලා මෙයා නිකන් මේ හොල්මනට කතා කරලා කියනවා මාය අපි දන්නවා මේ ඔක්කොම කරන්නේ ඔයා කියලා. ඉතින් ඇත්තටම ඔයාට අපි මොනාද ඕනේ කියලා මෙයා අහනවා. ඒත් එක්ක මෙයාට කෝල් එකක් එනවා. ඊට පස්සේ මේ කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්තට පස්සේ අර හොල්මන කතා කරලා කියනවා මට ඕනේ ඔයගොල්ලන්ව මරන්න කියලා. ඒත් එක්ක මේගොල්ලන් කරන්නේ ආයිපාරක් මෙතනින් පැනලා ගිහිල්ලා එක කාමරයකට ගිහිල්ලා ආයිපාරකේ කාමරේ දොර වහගෙන මේ කට්ටියම එකට ඉන්නවා. ඉතින් එකට ඉද්දි මෙතන ලොකු නිකන් ගෑස් ලීක් එකක් වගේ ගිහිල්ලා මේ කාමරේ දුමකින් පිරෙනවා. ඒත් එක්ක මෙතනින් ටික වෙලාවක් යද්දි මේගොල්ලන්ට තේරෙනවා මේගොල්ලන් මෙයාට සෝනියා කියලා ගත්තන ගෑන් ළමයාම. ඉතින් මේ ඉන්නේ සෝනියා නෙමෙයි, මේ ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම අර හොල්මන කියලා මේගොල්ලන්ට ටිකක් වෙලා යද්දි තේරෙනවා. ඉතින් කොහමරි මේ කට්ටිය මේ කාමරේ පැනලා යනවා. යනකොට මේගොල්ලන්ට අර සෝනියාගේ මැරිච්ච මිනිහත් හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ටික වෙලාවකට පස්සේ මේක ඇතුලේම මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙනවා පොතක්. ඒ පොතේ ඔක්කොම තියෙන්නේ හොල්මන් ගැන තමයි. ඒත් එක්ක මේ පොතේ කියලා තියෙනවා ඕනම හොල්මනකට ශක්තිය ලබා ගන්න ප්‍රධාන මාර්ගයක් තියෙනවා කියලා. ඉතින් ඒ මාර්ගයේ සමහරවිට මිනිසෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් වෙනත් දෙයක් වෙන්නත් පුළුවන් කියලා මේකේ තියෙනවා. ඒත් එක්කම වැඩි වෙලාවක් යන කලින් මේගොල්ලන් තේරුම් ගන්නවා මේගොල්ලන්ව මරන්න එන හොල්මන ඉන්නවනේ, අන්න එයා මොකකින්ද ශක්තිය ලබා ගන්න කියලා. ඉතින් මෙයා ශක්තිය ලබා ගන්න වෙන මොකකින්වත් නෙමෙයි, මෙයා ලබා ගන්න ඒ කියන්නේ පිස්සු හැදිච්ච අයට අර ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ගැල්ලනොයි පිස්සු අඩු වෙන්න කියලා. ඒ වුණාට මෙයාට මේ මැෂින් එකෙන් ෂොක් එක අල්ලද්දි මෙයාට ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලන් තේරුම් ගන්නවා ඇත්තටම මේ මැෂින් එක හරහා තමයි මෙයාට ලොකුම ශක්තියක් ලබා දෙන්නේ කියලා. ඒත් එක්ක මේගොල්ලන් තේරුම් ගන්නවා මේ මැෂින් එක විනාශ කරොත් තමයි අනිවාර්යයෙන්ම මේ හොල්මනවත් විනාශ කරලා දාන්න පුළුවන් කියලා. ඒත් එක්ක මේගොල්ලන් බලනවා දැන් කොහොමද මේක විනාශ කරන්න කියලා. ඊට පස්සේ මේගොල්ලන් කට්ටිය කියනවා අපි මේක පුච්චලා දාමු කියලා. ඒත් එක්ක මේ කට්ටියම තේරුම් ගන්නවා ඒක තමයි දැන් කරන්න දෙන හොඳම දේ කියලා. ඒත් එක්ක මේ නීල් කියන කොල්ලා කියනවා අපිට මේ හෝටල් එකේ කුස්සියෙන් අනිවාර්යයෙන්ම මේක පුච්චන්න දෙයක් හොයාගන්න පුළුවන්, පෙට්‍රල් භූමි තෙල් ඒ වගේ මොන හරි දෙයක් හොයාගන්න පුළුවන්. ඉතින් මායි මැගී ගිහිල්ලා ඒව ටික බලන්නම්. ඒත් එක්කම මේ මැෂින් එක බලාගෙන ඔය දෙන්න මෙතෙන්ට වෙලා ඉන්න කියලා අනිත් කොල්ලටයි කෙල්ලටයි මෙයා කියනවා. ඊට පස්සේ මේ දෙන්න යනවා කුස්සියට මේක පුච්චන්න මොන හරි හොයන්න. ඒ හොයන්න යන අතර අර මැගී කියන කෙල්ලට නිකන් අමුතු කටහඬව ලැහෙන්න ගන්නවා. ඒත් එක්කම එයා දකිනවා එතන ඉස්සරහා පුටුව එක්කෙනෙක් වාඩිගෙන ඉන්නවා. ඒ කියන්නේ අර හොල්මන වාඩිගෙන ඉන්නවා පත්තරේකුත් තියාගෙන. ඊට පස්සේ මෙයා එතනට යන්න හදද්දිම එතනට අර නීල් කියන කොල්ලා ඇවිල්ලා මෙයාට කතා කරනවා. ඒත් එක්කම
මේ ආයිබාරක හොල්මන් ඉන්න පැත්ත බලද්දි එතන කවුරු පේන්න ඉන්නේ. ඊට පස්සේ මෙයා මේ නීල් කියන කොල්ලටත් කියනවා මෙහෙම එක්කෙනෙක් මෙතන වාඩිගෙන හිටියා කියලා. ඉතින් එයාගෙන හරි බය වෙන්න එපා මං ඉන්නවනේ දැන් අපි යම් මේක පුච්චන්න මොනාරි හොයන්න කියලා මෙයාව අරගෙන යනවා ඒ නීල් කියන කොල්ලා. ඊට පස්සේ තමයි අපිට පෙන්නන්නේ මේ මැගී ගාවට ඇවිල්ලා තියෙන ඇත්තටම නීල් නෙමෙයි නීල් මේ වෙනකොටත් තාමත් ඉන්නේ අර කුස්සියෙම තමයි. ඒ කියන්නේ මේ මැගීව අරන් යන්නේ අර හොල්මන. ඒත් එක්ක මේ හොල්මන එක්ක මැගී මෙහෙම යනකොට මැගීට ටිකකින් තේරෙනවා මේ ඉන්න ඇත්තටම නීල් නෙමෙයි මේ ඉන්නේ හොල්මනක් කියලා. මොකද කිව්වොත් මැගීගේ හෙවණැල්ල එතන තියෙන බිත්තියට වැටුණත් ඒ ඉස්සරහින් යන නීල්ගේ හෙවණැල්ල එතන බිත්තියට වැටෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ යා හොල්මනක් කියන එක. කොහමරිත මේ මැගී යෝක දැක්කේ ගම මැගී ඉක්මනට මෙතනින් පැනලා ආයිපාරක් එතන කුස්සිය ගාවට ගිහලා හැංගෙන. එතකොට එයා දකින්න හරි නීලුත් එතන ඉන්නවා. ඒත් මෙයා එකපාරට කතා කරන්න බයයි. මොකද එයාත් ඇත්තම එක්කෙන නිමී වුණොත් කියන එකට. ඊට පස්සේ කොහමරි මෙයා ටික වෙලාවක් එහෙම හේ බලද්දි මෙයා දකින්න එතන බිත්තිය උඩින් ආර හොල්මන. ඉතින් එකපාරට ඇවිල්ලා මේ මැගී ඇඟට පැනලා මැගීවත් මරලා දානවා. ඒත් එක්කම අර කොල්ලයි කෙල්ලයි හිටියනේ අර මැෂින් එක බලාගෙන අන්න එතන තිබ්බේ දොර ගැලවිලා බිමට වැටෙනවා. ඉතින් ඒ බිමට වැටුනේ පාර එතන හිටපු අනිත් කොල්ලත් ගිහිල්ලා බලනවා මේ මොකද්ද උනේ කියලා. ඉතින් එයා විතරක් එළියට ගිහිල්ලා බලනවා. ඉතින් අර කෙල්ල ඇතුළට වෙලා තමයි ඉන්නේ. ටිකකින් කෙල්ලට ඇහෙනවා ඒ කොල්ල කෑ ගහන සද්දයක්. ඒත් එක්කම කෙල්ල ගිහිල්ලා බලද්දි ඒ කොල්ලත් පේන්න ඉන්නේ නැහැ. කොහමරි ටික වෙලාවකට පස්සේ ඒ කොල්ලගේ මිනිහත් මේ කෙල්ලට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වෙනකොට ඒ කොල්ලගේ බෙල්ලත් කපලා යවත් මරලා දාලා තමයි තියෙන්නේ. ඉතින් ওই සීන් එක දැක්කම මේ කෙල්ල ගොඩක් බය වෙලා ආයිපාරක් ඒ මැෂින් එක දෙන කාමරේටම දුවගෙන එනවා. ඒත් එක්කම අර නීල් කියන කොල්ලත් ඒ මැෂින් එක දෙන කාමරේටම එනවා. අර භූමි තෙල් වගේකුත් අරගෙන මේක පුච්චන. ඒත් එක්ක මේ නීල්ගෙන කොල්ල අහන කෝ අචින් කෙලේ කෙල්ලගෙන්. ඊට පස්සේ ඒ කෙල්ල කියන යවත් මරලා දැම්ම කියලා. ඒත් එක්කම මේ නීල්ගෙන කොල්ල කියන හරි දැන් කරන්න දෙයක් නැහැ අපිට. අපිට දුර්වල වෙන්න බෑ. අපි කොහොම හරි මේක විනාශ කරලා දාන්න ඕන කියලා අරගෙන භූමි තෙල් එක අරගෙන ඒ මැෂින් එකට දාලා පුච්චන්න හදනවා. කොහොම හරි මෙයා භූමි තෙල් එක හල්ල ඉවර වෙලා මෙයා ගාව තියෙන ලයිටරෙන් මේක පුච්චලා දාන තමයි හදන්නේ. ඉතින් මෙයා මේ ලයිටරේ ගහනවා ගහනවා මේක ඔන් වෙන්නේ නැහැ. ඒත් එක්කම එතන තියෙනවා තම අල්මාරියක් වගේ. යන්නේ අල්මාරිය දොර ඇරන හිමීට ඇරනවත් එක්කම මේ නීල්ගෙන කොල්ලවත් ඒක ඇතුළට අරගෙන මේ අල්මාරිය දොර වැහිලා යනවා. ඒත් එක්ක මෙතන ඉන්න නීන කියන කෙල්ල මේ නීල්ව බේරගන්න ලොකු උත්සාහයක් දරනවා. ඒත් ඒක කරන්න හම්බු වෙන්නේ නැහැ. මෙයාවත් එතන බිමට වැටෙනවා. ඒත් එක්කම අර හොල්මන ඇවිල්ලා මෙයාවත් මරන්න තමයි හදන්නේ. ඉතින් මෙයා බය වෙච්ච පාර මෙයාත් දැන් දුවගෙන යනවා බේරෙන්න කියලා. ඉතින් කොහොමරි මෙයා දුවගෙන ගිහිල්ලා මෙයා අන්තිමේට නවතින්නේ අර කා බේස්මන්ට් එකේම තමයි. ඒත් එක්ක මෙයා දුවගෙන යද්දි මෙයා වෙතන ලිස්සල බිමට වැටෙනවා. ඉතින් මෙයා දකින්න මෙයා වැටිලා තියෙන ඇත්තම කිව්වොත් අර භූමි තෙල් පෙට්‍රල් වගේ තියෙන තැනකට තමයි වැටිලා තියෙන්නේ. ඒත් එක්ක මෙයා දකින්න එතන තියෙනවා බල්බ් එකක් නිවි නිවි වගේ පත්තු වෙනවා. ඉතින් මෙයා කරන්නේ බල්බ් එකේ වයර් එකත් එක්කම ගෙනල්ලා එතන දෙන පෙට්‍රල් උඩට ගෙනල්ලා ඒක ගහනවා. ගැහුවට පස්සේ එතන ගින්නක් ඇති වෙනවා. ඊට පස්සේ මෙයා එතන තියෙන රෙදි කෑල්ලකුත් අරගෙන ඒ රෙදි කෑල්ලට ගින්දර ගන්නවා. අරගෙන ඉවරලා මෙයා දැන් හදන්නේ අර මැෂින් එක පුච්චලා දාන්න. ඒත් එක්කම මේක කරන්නේ යද්දි අර හොල්මනකින් මෙයාට ගොඩක් බාධා එල්ල වෙනවා. ඒත් මෙයා ඒව ඔක්කොම මග අරගෙන මෙයා ඉස්සරහටම යනවා. ඒත් එක තැනකදී ලොකු මේසයක් වගේ මෙයාගේ ඇඟට වැදිලා මෙයාවයි අර රෙදි කෑල්ලයි වෙන වෙනම පැති දෙකකට වීසි වෙලා යනවා. කොහොමාරි මෙහෙම ගියාට පස්සේ අර ගිනි ගන්න රෙදි කෑල්ල අර හොල්මන ඇවිල්ලා නිවලා දානවා. ඒත් එක්කම දැන් මෙයා මේක ආයි පත්තු කරන්න උත්සාහ කරන. ඒත් ඒක කරන්න අමාරුයි. ඒක ගොඩක් නිවිල වගේ තියෙන්නේ. ඒත් එක්කම එතන තියෙන ෆෑන් එකක් එකපාරට ඔන් වෙනවා. ඒත් එක්කම අර ගින්දර ආයි පාරක් ඇවිලෙන්න ගන්න. ඒත් එක්කම මෙයා එතන දකින්න ඒ කෙල්ල එතනින් ඇවිදගෙන යනවා. අර ඒ හොටෙල් එකේ අර පටන් ගත්ත ගමන් එක්කෙනෙක් පැනලා මැරුණනේ අයිතිකාරයා. අන්නේයා තමයි මේ ෆෑන් එක දාලා මේ කෙල්ලට උදව් කරන්නේ මේ හොල්මනව විනාශ කරලා දාන්න. ඉතින් ඊට පස්සේ මේ නීන කියන කෙල්ල කරන වැඩේ එතන තියෙන ගින්දර ටික එයාගේ අතට අරගෙන අර මැෂින් එක පුච්චලා දානවා. ඒත් එක්කම අර ආත්මෙත් විනාශ වෙලා යනවා තමයි පෙන්වන්නේ. ඒත් එක්කම මේ හොටෙල් එක ඇතුලේ තිබ්බේ අර සියලුම අන්ධකාර ගති ඔක්කොම ටික යනවා පෙන්වනවා. ඒත් එක්කම අර වැහිලා තිබ්බේ දොරවල් ඔක්කොම ටික ඇරෙනවා. ඒකෙන් අපිට කියන්නේ ඇත්තම කිව්වොත් මේ හොල්මනගේ මේ ආත්මෙ ඔක්කොම ශක්තිය තිබිලා තියෙන්නේ අර මැෂින් එකේ කෙලෙක විනාශ කරේ ගමන් එයත් විනාශ වුණා කියලා තමයි පෙන්වන්නේ. ඒත් එක්කම මේ කට්ටියකින් අන්තිමේට ඉතුරු වුණේ මේ නීන කියන කෙල්ල විතරයි. ඒත් එක්කම අද වීඩියෝ එක හොඳයි කියලා හිතන ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාන්න තමතක් කරන්න එපා. ඔයගොල්ලන්ගේ එක යාළුවෙක්ට හරි මේක ෂෙයා කරන්න තමතක් කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් සුපිරි වීඩියෝකින් අපි හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.